හිතවත් මිතුර. අද දිනේදී 2018 කණිතිතල නිස් සංස්ථාව ඇතුළේ සිදුණු මිනිස් ඝාතනයේ සම්බන්ධ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳෙව්වා. විශේෂයෙන්ම ඔබට මතක ඇති 2018 දී කණිතිතල නීතිගත සංස්ථාවේ ඇතුණු අවුල් සාගත තත්ත්වයේ හේතු කොටගෙන ඒ ස්ථානයට ගිය අර්ජුන රණතුංගට එතන හිටපු මැරියෝ පිරිසක් පහර දෙන්නට උත්සාහ කරා. විශේෂයෙන් මෙන්න මේ අවස්ථාවේදී අර්ජුන රණතුංග බේරා ගැනීම සඳහා හමුදා විශේෂ මෙහෙයුමක් කළා කියලා ඔබට මතක ඇති. විශේෂයෙන්ම ඇතුණු තර්ජනකාරී තත්ත්වයේ හේතුවෙන් අර්ජුනට තෙල් සංස්ථාවෙන් එළියට එමේ අපහසුවක් නිර්මාණය වුණා. අවසානයේ ඔහු හමුදා සෙබලෙක් ආකාරයට ඇඳගෙන තමයි එතනින් පිට වෙලා තිබුණේ. විශේෂයෙන්ම අර්ජුන රණතුංගට පහර දීම සඳහා තෙල් සංස්ථාව ඉස්සරහා විශාල මැර පිරිසක් ඇඳලා හිටියා. මිතුරුනි, ඒ කෙසේ වෙතත් අර්ජුන රණතුංග අදාළ නඩුවේ සැකකරුවේ. මේ වෙනකොට අර්ජුන රණතුංගට එරෙහිව පවතින මේ මහේස්ත්‍රාත් නඩු විභාගයේ අද හැඳවපු අවස්ථාවේදී ඔහු අධිකරණයේ ඉදිරියේ පෙනී හිටියේ නැහැ. ඔබ දන්නවා, සාමාන්‍යයෙන් අධිකරණ ඉදිරියේ කිසියම් කෙනෙකු පෙනී නොසිටියහොත් අනිවාර්යයෙන්ම ඔහු වරන්තු කිරීමේ සිද්ධිය සිද්ධ වෙනවා. එහෙම නැත්නම් වරන්තු කරලා පොලිසියට දැනුම් දෙනම අදාළ පුද්ගලයා දුටුතැන අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ කියන කාරණේ. ඒ අනුව මේ මොහොත වෙන විට අර්ජුන රණතුංග දුටුතැන අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ කියලා කොළඹ කොටුව මාධ්‍ය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා. විටෝනි, අර්ජුන රණතුංග කියලා කියන්නේ මේ නිශ්චිත මොහොතේ බොහොම පැහැදිලිව ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන පුද්ගලෙක්. අනිත් කාරණේ තමයි සජිත් ප්‍රේමදාසගේ දේශපාලනයට එරෙහිවත් ඔහු පෙනී හිටිනො. කොටින්ම ඔහු එක්සත් ජාතික පක්ෂය තුළ නැවත වතාවක් දේශපාලන ගමනක් තියෙනවයි කියලා විශ්වාස කරන පුද්ගලෙක්. එකසේ වෙතත් අර්ජුන රණතුංග ඉදිරි පැය කිහිපය ඇතුළත අධිකරණයට ඉදිරිපත් වෙලා බාර නොවුනොත් අනිවාර්යයෙන්ම ඔහු අත්අඩංගුවට ගනු ඇති බව තමයි මේ වෙනකොට මාධ්‍ය ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මිතුනි, දවසින් දවසරට බල්ලට යනවා, බල්ලෝ පාලනයට එනවා. මේක මහා බරපතල තත්ත්වයක්. යකගේ හැටියට තමයි බවන හැදෙන්නේ. මේ රටේ විධායක ව්‍යවස්ථාදායක අධිකරණ කියන පරමාධිපත්‍ය තියෙන අපිට. ඒ නිසා මේ පාදඩ ක්‍රමය වෙනස් කරලා අපේ රටට ගැළපෙන පාලනයක් බිහි කරගන්න අපි සියලු දෙනා කටයුතු කරමු. මිතුරනි, අරගෙන ජයග්‍රහණය ක්‍රමති ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.